අපි දැනට දකින්නේ දිලිත් ජයවීර මහතාගේ අපේක්ෂකත්වයට 120%කට වැඩි ජනමතයක් එකතු වී තිබෙනවා. අනිත් එක අපි දකිනවා සජබ UNP රනිල් JVP නොවන විශේෂ කාරණයක් මෙතන දිලිත් ජයවීර මහතාගේ වැඩපිළිවෙල වටා දිනපතා අලුත් පිරිස් එකතු වෙනවා. මොකද මේ වැඩපිළිවෙල තුළ තියෙනවා ක්‍රියාමාර්ගය. මේ තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ඒ නිසා බුද්ධිමත් උගත් පිරිස් මෙතෙන්ට එකතු වීමට එනවා. ඒ එකතු වෙන ප්‍රමාණයටම ඒ බලපෑම සමාජයේ දැනෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රමාණයටම සමාජය තුළ අලුත් ගැම්මක් මතුවේවි දිලිත් ජයවීර මහතා පෙන්වන ඉදිරි මඟ සමග. සහාය කියලා බලන්නේ වර්තමාන ජනාධිපතිතුමාට නේද? මම එහෙම අහන්නේ. උයි පාරෙන් නැග්ගත් යන්නේ ඔක්කොම උඩමළුවට නේද? උඩමළුවට යන කට්ටියත් ඉන්නවා. ඉන්දිකටු පානේ නතර වෙන අයත් ඉන්නවා. කකුල් හයි තියෙනවා නම් හිතේ ධෛර්යය තියෙනවා නම් උඩමළුවටම යනවා. කොච්චර හිතල වුණා. මේ අපි ඔක්කොම වෙන වෙනම ක්‍රියාමාර්ග ඉදිරිපත් කළා. අපි බලන්නේ මේ රටේ පොදු ජනතාවගේ මූලික බෙදීමක් තියෙනවා. ගතානුගතික දේශපාලන. ඒ තමයි රනිල්ගේ දේශපාලන, සජබ දේශපාලන. දැන් සජබ ඒක නෙපෙනෙන්න නොඑක් පොරොන්දු දෙනවා. මේ දේවල් දෙනවයි කියලා. සජබ රනිල් දෙගොල්ලම බෙදාගන්නේ එකම ඡන්දය. ඒ නිසා අපි කල්පනා කරනවා ජනතා විමුක්ති පෙරමුණට ඒකේ ලාභයක් ඇවිල්ලා තියෙනවා. යම් එක්රොක් වීමක් ජනතා විමුක්ති පෙරමුණ වටා ඇති වෙයි. නමුත් දැන් ජනතා විමුක්ති පෙරමුණට මුණ දෙන්න වෙලා තියෙනවා. ඒ එක්රොක් වෙන ජනතාවට ක්‍රියාමාර්ගයේ කුමක්ද කියලා. ඒක නිසා තමයි අද අලුත් තත්වයක් මතුවෙමින් ඉන්නේ. මේ ඡන්දයේ විදිය තමයි මුල ඉඳලම මේ ඡන්දයේ ගතිකය වෙනස් වෙමින් යනවා. කියන්නේ මේ ගමන යන ආකාරය, පෙළ ගැහෙන විදිය, හැරෙන විදිය, ඒක වෙනස් වෙමින් යනවා. ඒ වෙනස් වීම වල ප්‍රතිඵලය අපි බලාපොරොත්තු නුනා කියලා නෙමෙයි, අපි බලාපොරොත්තු වුණාට වඩා වෙනස් වෙන්න පුළුවන්.